රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කරණය ඉන්ෆෝ නිවුස් ශීර්ෂ පාඨ. නව රාජතාන්ත්‍රිකයෝ 5 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාර දෙති. හෙළ සිනමාවේ 73 වන සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් ඉදිරි සති දෙක තුලදී එළවලු මිල 15ට. කෘෂිකර්ම අමාත්‍යාංශය කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන යන බව කෘෂිකර්ම ඇමති පවසයි. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාත්‍යන්තර තලයට ගෙන ඒමට පියවර. දේශීය සහල් වෙළඳපොළ පුළුල් කෙරේ. ශ්‍රී ලංකාවට නව පත්වීම් ලැබ පැමිණි තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා. කටාර් රාජ්‍ය, තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරුද පකිස්තානය සඳහා මහකොමසාරිස්වරයෙක්ද පත්ව සිටිනවා. ශ්‍රී ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සම්බන්ධතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී නව රාජතාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නා. එමෙන්ම ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සම්බන්ධතා නව ශ්‍රේෂ්ඨ ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීමට කැපවන බවට ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නා. දේශීය කතානාද සිනමාවේ 73 වන සැමරුම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් ඊයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණා. මීට සමගාමීව ප්‍රවීණ කලාකරුවන් දස දෙනෙකුට විශ්‍රාම වැටු පිරිනැමීම අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු කෙරුණා. එමෙන්ම චිත්‍රපට සංස්ථාව විසින් ජාත්‍යන්තර සිනමා සංරක්ෂණ ආයතනයන් සහයෝගීත්වයෙන් සංවිධානය කළ චිත්‍රපට පෝස්ටර්, ඡායාරූප හා ලේඛන සංරක්ෂණ වැඩමුළුවට සහභාගී වූවන්ට සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූ අතර උත්සවය අවසානයේදී සැඩසුලං චිත්‍රපටයේද ප්‍රදර්ශනය කෙරුණා. එළවලු මිල දිනෙන් දින අඩුවෙමින් පවතින බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ඒ මහතා පෙන්වා දුන්නා. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ එළවලු මිල තවදුරටත් පහළ යන බවයි. සහල් මිල හා එළවලු මිල වැඩිවීම සම්බන්ධව ප්‍රධානම සාධකයේ ලෙස පෙර මාසයන්හිදී මුළු දිවයිනටම ඇති වූ වර්ෂාව බලපෑ බව අමාත්‍යවරයා සඳහන් කළා. තවද වී සහ සහල් මිල සලකා බැලීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ උපරිම සිල්ලර මිලක් ඇති බවයි. තවද නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතරට අතරමැදියන් පැමිණීම එනම් තුන්වන පාර්ශ්වයේ බලපෑම නිසා ජනතාවට එම සහනය නොලැබෙන බව අමාත්‍යවරයා පවසා සිටියා. මේ සම්බන්ධයෙන් කරුණු දැක් වූ අමාත්‍යවරයා, දැන් අද අපි ඉන්නේ වර්ෂාපතනයේ නොමැති කාලේ. අපිට පෙනී යන දෙයක් තමයි එළවලු මිල ඉතාම ශීඝ්‍රයෙන් ක්‍රමානුකූලව අඩුවෙමින් යනවා. විශ්වාස කරනවා තත් සතියක් හෝ දෙකක් යනකොට එළවලු මිල විශාල වශයෙන් පහළ බහි කියලා. අපි බලපුවාම දඹුල්ලේ සහ නුවරඑළියේ වෙළඳපළ හැසිරීම ඊයේ සහ අද දැනගත්තා බලපුවාම ඊයට වඩා අද සෑම එළවලුවකම මිල රුපියල් 10කින් පමණ කිලෝ එකක් පහළ බහැලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 24ක් පමණ වෙනවා, ලක්ෂ 24ක් වෙනවා අවුරුද්දකට. යනුව මාසික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 102ක් පමණ වෙනවා. එයිනුත් ලංකාවේ වැඩිපුරම පාරිභෝජනය කිරීමට දැන් පුරුදු වෙලා තියෙන්නේ තම්බපු නාඩු කියන වර්ගය. ඒ තම්බපු නාඩු කියන වර්ගය දල වශයෙන් අපි හිතන හැටියට මෙතුමන්ලා කියන හැටියට පාරිභෝජනයෙන් 80%ක් පමණ වෙනවා, සම්බසාල් පාරිභෝජනයේ 18%ක් විතර වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ නාඩු සහල්වල පාරිභෝජනයේ වැඩිවීම හරහා තමයි නාඩු සහල්වල නිෂ්පාදනයම නැත්තම් වෙළඳපළට පැමිණීමේ අඩුවක් අපිට වාර්තා වුණේ. කෘෂිකර්ම අමාත්‍යාංශය කඩිනමින් ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බව මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරය වෙතින් DP ජයසිංහ ගොඩනැගිල්ල වෙත රැගෙන යාම සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳව මෙලෙස පැහැදිලි කළා. අපි මේ හැකි විගසින් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ අග වෙනකොටවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරයට ගෙනියන්න. මොකද කෘෂිකර්මයේ පිළිබඳව හැඟීමක් තියෙන ඕන කෙනෙකුට එහි වැඩ කරොත් තමයි ඒක ගැන හදවතට දැනෙන්නේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කරන බව තොරතුරු හා සංනිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අකඩමිය වෙත ගොස් එහි ආචාර්යවරුන් සහ සිසුන් සමග සාකච්ඡාවකද නිරත වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ දුෂ්කරතා මැද්දේ සම්පත් සපයා ගනිමින් පවත්වාගෙන යන මෙවැනි ආයතන නිවැරදි දැක්මක් ඔස්සේ දියුණු කරන්නේ නම් විදේශ විනිමය උපයන තත්ත්වයකට ගෙන ආ හැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ලංකාවේ තිබෙන ස්වභාවික පිහිටීමත් අපේ විවිධ දක්ෂතා කුසලතා තියෙන ආචාර්යවරුන්ගේ කියාවුනුත් එකතු කරගත්තාම විදේශ විනිමය ඉපයු මාර්ගයක් ලෙස බෞද්ධ අධ්‍යාපනයත් අනිත් අධ්‍යාපන කටයුතු යොදා ගන්නත් පුළුවන්. ඒ නිසා රටේ නිෂ්පාදනය වැඩිවීමට, ආදායම වැඩිවීමට, සේවා නියුක්තිය වැඩිවීමට, විදේශ විනිමය ඉපයුම් වැඩිවීමට ආර්ථිකමය වශයෙන්, ජාතික වශයෙන් වැදගත් කාර්යයක් මේ විශ්වවිද්‍යාල මගින් ඉස්තර වෙනවා. මං හිතන ආකාරයට මේ ආයතන වඩා ඉහළ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා දෙන්නේ කෙසේද කියන එක තමයි අපි විශේෂයෙන් සැලකිලිමත්. ලංකා සතුස ප්‍රධානත්වයෙන් වී අලවි මණ්ඩලය හා සමුපකාර දෙපාර්තමේන්තුව එක්ව මෙම වසර තුළදී වී මිලදී ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. සතුස ආයතනය හරහා දේශීය සහල් වෙළඳපොළ පුළුල් කර සහල් මිල පාලනය කිරීම මෙහි අරමුණ බවයි සතුස ප්‍රධාන විධායක දුෂ්මන්ත තොටවත්ත මහතා පවසන්නේ. ලංකා සතුස ආයතනය සක්‍රීයව වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා මැදිහත් වෙලා තියෙනවා. අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ වෙළඳපොළට පාරිභෝගිකයන් දරාගත හැකි මිලක් වෙළඳපොළට හඳුන්වා දීම. මේ සඳහා අපි රජය විසින් මිලදී ගන්න වීතොග සහල් කර ලංකා සතුස ආයතනය හරහා ලංකා සතුසේ අලෙවිසල් 421ක් කරහා පාරිභෝගික ජනතාවට ලබා දීම මෙන්ම අපි ඈත ප්‍රදේශවල තියෙන සමුපකාර මගින්ද මේ සහල් පාරිභෝගිකයන් වෙත ලබා දීමේ කාර්යයට අතගසලා තියෙනවා. මේ තුලින් වෙළඳපොළේ සහල් හිගයක් නොමැතිව පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු කරනවා. ඉන්දියානු නාවික හමුදාවට අයත් ඐරාවත් නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු වුණා. නාවික හමුදා සම්ප්‍රදායට අනුව මෙම නෞකාව පිළිගැනීමෙන් අනතුරුව නෞකාවේ නාවික හමුදා නිලධාරීන්, බටහිර නාවික විධානයේ භාර ආජ්ඥාපති රියල් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමු වී ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරුතිලින හුවමාරුවක්ද සිදු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශයේ පවසන්නේ. තෙදින නිල සංචාරයක් සඳහා මෙම නෞකාව මෙරටට පැමිණ තිබෙනවා. රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළපොත් මේ වෙන විට බෙදා අවසන් කර ඇති අතර කොට්ටාෂ හා පරිෂද පාසල්වල පොත් බෙදා දීමද අවසන් අධියරියේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. යම් පාසලක පෙළපොත් ඌනතා පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ දුරකථන අංක 011 27 85 306 අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල සිට ප්‍රධාන නගර සඳහා ජනතාවට ප්‍රවාහනයේදී සිදු වූ අපහසුතා සැලකිල්ලටගෙන බස් රථයක් මාර්ගයට එක් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස සේවයට එක් කරනු ලැබුවේ දඹරැල්ල, තලාව, රත්මල්වල ප්‍රදේශවල ජනතාවගේ ගමන් පහසුව සඳහායි. මෙම ලංගම බස් රථය නිසා තමන් මෙතෙක් මුහුණ දුන් ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලැබුණු බව එම ජනතාව පවසනවා. තවත් තොරතුරු මීළඟ ඉන්ෆෝ නිවුස් තුලින් බලාපොරොත්තු වන්න.